කොමෙන් පොඩ අපි විරාමයකට යන්න හදන්නේ ඊට කලින් මේ කියන්න ඕනේ අපි නොකිය ඉඳ හදපු කාරණාවක් කියන්නම් වෙනවා මට පුටුව ගෙනත් දෙන්න උනේ ඇයි කියලා ආසනිය ගෙනත් දෙන්න උනේ ඇයි කියලා අක්කා එකපාරටම වාරු නැතුව ගියා අසනීප තත්ත්වයකින් හිටියේ රෝහල් ගත වෙලා පෙරේදායි ගෙදට ආවේ මේ වැඩසටහන මග අරින්න බැරි නිසා ඒ මගේ ඉල්ලීමට ඒ තියෙන ආදර බැඳීම නිසාම ආවා නේද අපි පොඩ්ඩක් ඒක කියමු කියන්න උනා මට ඔයා වාරු නැති වෙයි කියනකොට මම ඒකයි කිරායියත් එක්ක කතා කරලා පුටුවගෙන අද මට මෙතනදී කතා කරන්න තියෙන්නේ මගේ රෝගය ගැන මට මතකයි පළමුවෙන්ම අපි දෙන්න අසරණ වෙච්ච දවසක් තිබුණා ඒ තමයි කොරෝනා මුල් අවසංගතයේ මුල් මා දවසේ එදා මගේ හෘද රෝගය බාධයට කොහෙත්ම බෙහෙත් පෙත්තක්වත් gedර නැහැ හැබැයි දිගටම ඇඳිනී නීතිය මොනවා කරන්නද කියලා මට වඩා මෙයා බයෙන් ඉන්නවා එහෙම වෙලාවක මගෙත් බෙහෙත් ඉවරයි දැන්. ඕ එහෙම වෙලාවක කොහොම හෝ ටෙලිපති කියන්නේ කවුරු හරි එක්කෙනෙක් කතා කරා අපිට. ඔව් මහත්තයෙක් කතා කරා. සේනෙහි බර බොහොම ලස්සන බොහොම හැමදාමත් ලස්සනට ඉන්න කොල්ලෙක්. හොඳද කතා කරා. කතා කරලා මේ ඇහුවා මේ මොකද කරන්නේ කියනකොට මට ඇඬුණා. මටත් ඇඬුණා. මෙයා මට වඩා කිව්වා මල්ලියා පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ කෑම බීම නෙමේ මගේ ගෑණිගේ බෙහෙත් ටික නැහැ කිව්වා. හැබැයි රංගනද සිල්වා මහත්මයා එහෙ වෙනකොට මගේ අසල් වැසියෝ මේ වෙනකොට ඔහු ආවා මගේ නිවස ළඟට ගත්ත තුණ්ඩුව ඇත්තටම කියනවා නම් ඒ බර ගාන අපි අතේ තිබ්බේ නැහැ මෙයා කිව්වේ මේ අපි ඒක නොකේමු නෑ පොඩි ගානක් දීලා මේ බෙහෙත් පිටි දැනට පහක් හයක් අරන් එන්න සතියකට අරන් එන්න මල්ලි කියලා හරි ඒක හරි සියලු මුදල් වියදම් කරමින් මට බෙහෙත් ටික මාසකටම බෙහෙත් ගහලා දුන්නා දෙන්නටම නෑ ඉතින් බොම් පිං අපි ආවා දරුව කිව්වට පවු නෑ එයා අක්කා කිව්වට ඉතින් මං කිව්වේ මං වාසනාවන්තයි මං මේ වැඩසටහන ආ වෙලාව ඉඳලම මේ කඳුළුවක් කරනවා කියලා ඔය ඇත්ත හිතන්න එපා මේ තමයි අපි ලැබපු සම්පත් අපි ඔය ඇත්තන්ව සතුටු කරනවා අපිට ලැබෙන සතුට මේ අපි ඔක්කොම එකතු වෙලා ගහමු අප්පුඩියක් ඔහු වෙනුවෙන් මොකද මේ තමයි අපේ කම බොහොම ස්තුතියි අපි මම මේ ඒකතරාම නෙමෙයි කියන්න හැදී ඔයාගේ මේ අද කොන්දත් එක්ක තියෙන කාරණාව මේ 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 වාරු නෑ අපහසුයෙන් ඉන්නේ අපේ කණ්ඩායම කොහමද එක්කගෙන ආවේ උඩට අක්කේ කට්ටිය ඇත්තටම මේ ලොකු පුටුවක මාව ඉඳලා 6 දෙනෙක් තමයි මාව උස්සගෙන සන්වාහිනී අපේ කොල්ල ටික අක්කව පුටුවේ ඉඳවලා කට්ටු තුනක් උඩට එක්කගෙන ආවේ මට ඕනේ උනේ ඒක මේ කතා කරලා අක්කට මේ වාරු නැතිකම කියන්නයි